දියරැලි මත නැගී කලල මත මුල ඇදී හිරු දෙසට පූර්ණ සෞන්දර්යෙන් විකසිත වූ දහවල සුපුෂ්පිත අරවින්දිය ලොවට සුවඳ පතුරන්නට ළමින් විකසිත වන්නට පොපියන කැකුළු අරවින්දිය මලෙන් හා කැකුලෙන් සංකේතවත් වන්නේ දියණියන් සිය උපන් බිම තුල හැදී වැඩි ඥානාලෝකෙන් පිබිදෙමින් ලොව මුදුන්පත්ව බබලන බවයි සැබවින්ම ඈ දයාගුණ පිරි මාතාවක් වූවාය ඇගේ සෙනහසවනේ හැදුණු වැඩුණු දියණියන් කොතරම් සිටිනවා ඇද්ද කාන්තාවකට අවශ්‍ය පෞරුෂය අධ්‍යාත්මය මෙන්ම යහපත් මානසික සමබරතාවයක්ද ශාරීරික වශයෙන් මනාප පුහුණුවක්ද ලබා දෙමින් නිරෝගී මෙන්ම යහපත් කාන්තාවන් පිරිසක් රටට දායාද කරමින් ඈ තම 50 වන ජන්මදිනය अति उत्कर्षवत् आंदोलन समरणी क्रीडा कौशल्य उपनांगनी संगीत चित्रकलाव नर्तन कलाव आदि बहु क्षेत्रोस्से तम बियनियन यम करनु श्रीलांकिक समाजयट अग्रगण्य मेहयक ऐ इतुकने मनस संवर कर गनीम कांतावकट हिमिवन उतुम्म पिलिनय एम आदर्शय ओस्से මනසා සංයුතා ධීරයන් වෙන් සුවහසක් දේනියන්ට තම ආදර්ශ පාඨය එමෙයයි වත්හා දෙමින් ජය දිදු ගුවනේ නම් වාලමින් මුනි ලොව තුල කිතුකස පතුරමින් වැංජ දෙන්නේ අන් කවරෙකු හෝනුව අපගේම දයාබර පාසල් මාතාවයි මේ ඔබ අප එක්වන දිනය දේවි බාලිකාව නම් වූ ඇයගේ පනස්වන ස්වර්ණ ජයන්තිය සමරන දිනයයි අවස්ථාවේදී රෝපණය කළ මේ කහ මාර්ගස එදා සිට අද දක්වා දේවි දියණියන්ට කොතෙක්නම් සෙවණ සදා දෙන්නට ඇද්ද ආරම්භයේදී දේවි බාලිකාව සතු වූ එකම පැරණි ගොඩ නැගිල්ලයි මේ දැනට ශිෂ්‍යාවන් 2300කට පමණ තම අධ්‍යාපන කටයුතු සඳහා සෙවණ දෙන දේවි බාලිකාව වර්තමානයේදී ගොඩ නැගිලි රාශියකින් සමන්විතයි ශ්‍රී ලාංකික සමාජයට දිරිය දියණියන් දායාද කරමින් මෙවන් මහමු කාර්යවේකට ඇය මුල පුරන්නට ඇත. විදුහලේ ආරම්භය පිළිබඳව ඈ කරම් දත් අයකු තවත් නැත. එතුමිය විදුහලේ ආරම්භක විදුහල්පති නියවන දේශබන්දු ආචාර්ය විමලාද සිල්වා මැතිණියයි. මේ පාසල පටන් ගත්තම රාජයේ පාසලක් ලෙසමයි. 1950 දවල පත්‍රයක් प्रकाश कर तिबुना अध्यापन अठवन श्रेणी लमाइन लमाइनकट वेदांड शास्त्रीय कार्मिक अनितांश दवल पात्र अनुय तमाम जैव बालिका पटांगाते देवनी महायुद्ध पासे विद्यावट लोकुतना दुन्ना इतकोट खानतायामित खाली में फिरी पासल वाले तमाम विशेष विद्यालय दें
බලාපොරොත්තුුණා බාලිකාවන්ටත් ඒ වගේම විද්‍යාව උගන්වන්න උවමනයි කියලා. ඒ නිසා මේ අලුත් පාසල පටන් ගන්නත් නමවෙනි ශ්‍රේණියේ ඉඳලා ඒ වගේම මේ ඉගෙනීමට දක්ෂතාවයක් තියෙන ළමයින්ටයි විශේෂයෙන්ම විද්‍යාවට නැඹුරු කිරීමටයි. මම මුලින්ම ශිෂ්‍යාවක් හැටියට මෙහෙට ඇතුළත් වුණේ 1954. පාසල ආරම්භ කළ වසරකට පසුවයි. ඒ දවස්වල තිබුණේ පන්ති 4යි. සාමාන්‍ය පෙළයි උසස් පෙළ පන්ති. මම ඇතුළත් වුණේ උසස් පෙළ පළවෙනි වසරට. අපේ පන්ති හිටියේ ළමයි 7 දෙනයි. මේ ඉස්කෝලේ හිටියේ 100 ගණනක්වත් හිටියේ නැහැ. ඉතින් අපි එක පවුලක් වගේ. ඒක තමයි ඒකේ විශේෂ ලක්ෂණය. ගුරුවරු 5 දෙනයි. විදුහල්පතිනියත් ගුරුවරුත් අපි හැමෝම අපේ නමින්ම දන්නවා. ඉතින් අපි ගල්කාර වැඩ කරන්නත් බෑ වෙනවනේ ඒ කාලේ. ඒ එකම අපිට විද්‍යාව උගන්වන්න හිටියේ කාමිනි මීදනේ කියලා මහත්මයා ජීව විද්‍යාවට. රසායන විද්‍යාව භෞතික විද්‍යාව උගන්වන්න ගුරුවරු හිටියේ නැහැ. ඒ වගේ පහසුකමක් නැහැ. රසායනාගාර වල බඩුනේ නිකන් ගොඩනැගිලි පොඩි පොඩි ගොඩනැගිලි ටිකක් විතරයි තිබුණේ. ඒ නිසා අපිට හොඳ වාසනාවන්ත අවස්ථාවක් ලැබුණා. ඒ මොකද එවකට හිටියේ විද්‍යාපති ආරම්භක විද්‍යාපතිනිය ආචාර්ය විමලාද සිල්වා මහත්මයයි. ඒ මහත්මයගේ ස්වාමියා කොළඹ ලංකාවේ කාර්මික විද්‍යාවේ අධ්‍යක්ෂතුමා. ඉතින් කොහොමද රජයෙන් අවසර අරගෙන අපිට අවස්ථාව ලබා දුන්න ඒ කාර්මික විද්‍යාව මරණාලේ ටෙක්නිකල් කොලෙජ් එකට ගිහිල්ලා ඒ ගුරුවරුන්ගෙන් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉගෙන ගන්නත් ඒ රසායනාගාර පාවිච්චි කරලා අපේ ප්‍රායෝගික වැඩ කරන්න. ඒ මම හිතන්නේ අපි විතර ඒක එකම ස්කූල් එකේ ළමයි මේ අවස්ථාව ලැබිච්ච. විද්‍යාලයේ ආරම්භක අවස්ථාවේදී විද්‍යාංශය ඔස්සේ අධ්‍යාපනය හදාරනු ලැබූ සිසුවියන්ට එකල අංග සම්පූර්ණ විද්‍යාගාර නොතිබුණත් වර්තමානයේදී දේවී බාලිකාවන් උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සඳහා අංග සම්පූර්ණ විද්‍යාගාර පහසුකම් ලබා ගැනීමට තරම් භාග්‍යවන්ත වී ඇත. උසස් පෙළ සඳහා රසායන විද්‍යාගාර, භෞතික විද්‍යාගාර, ජීව විද්‍යාගාර හා කෘෂි විද්‍යාගාර පවත්වාගෙන යනු ලබන අතර සාමාන්‍ය පෙළ සිසුවියන් සඳහාද අංග සම්පූර්ණ විද්‍යාගාර පහසුකම් සැලසෙයි. එක් විද්‍යාගාරයක සිසුවියන් 50කට ආසන්න ප්‍රමාණයකට එකවර තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය උපකරණද ඒ විද්‍යාගාර සතුයි. පන්ති කාමරයේදී න්‍යායික දැනුම මෙන්ම විද්‍යාගාරයේදී ප්‍රායෝගික දැනුම ලබා ගන්නා දේවී දියණියන් අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වැනි තර්ක විභාගවලදී විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත. සෑම වසරක් පාසාම වෛද්‍ය, ඉංජිනේරු, කලා හා වාණිජ යන අංශ ඔස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස අතිවිශාලයි. කෘෂි විද්‍යාව විෂය වශයෙන් හදාරන සිසුවියන් එම විෂය පොතපතට පමණක් සීමා නොකොට ප්‍රායෝගිකවද අත්හදා බැලීමට කටයුතු කරනවා. විද්‍යාලීය භූමිය තුළ කෘෂිකාර්මික භෝග වගාව හා උද්‍යාන සැලසුම් කිරීම ආදියද විද්‍යාලීය කෘෂි විද්‍යා සංගමය මගින් සිදු කෙරෙනවා. මම ඉගෙනගෙන තිබුණේ කලා අංශය. නමුත් මගේ මහත්මයා නිසා
එයා විද්‍යාංශයෙන් ඉගෙනගෙන තිබුණ නිසා මට හුඟක් ප්‍රයෝජන ලැබුණා මේ පාසල විද්‍යාංශයෙන් දිනු කරන්න ඒ වගේම ඉතාම තරුණ ගුරු මණ්ඩලයක් හිටියා මට මතක හැටියට එක ගුරු මහත්මියක ඇරෙන්ද අනිත් සේරෝම විස්තර විසිල් කණන් වල වයස තිබුණේ ඒ නිසා පුළුවන් කම තිබුණා හුඟක් අප කැප වී පාසලේ දිනුවට වැඩ කරන්න ඒ වගේම දෙමව්පියොත් හුඟක් උනන්දු වෙන වැඩ කළා ශිෂ්‍යා සංඛ්‍යාව අඩුයි පටන් ගන්නකොට පනස් ගණනක් ඉතරයි ඒ නිසා පොඩි පවුල පොඩි වෙන්නේ පනස් ගණනක් කියුවම පවුලක් හැටියට වැඩ කරන්න පුළුවන්කම තිබුණා දැන් වගේ දහස් ගණන් හිටියේ නැහැ එතකොට ඒකත් අපට ලොකු ප්‍රයෝජනයක් වුණා අන්තර් පාඨශාලීය හා සමස්ත ලංකා චිත්‍ර තරඟාවලිය සඳහාද තම දස්කම් බෙදා දක්වමින් අප වේද්‍යාලයේ සිසුවියන් චිත්‍ර කලා අංශයෙන් ජයග්‍රහණ රැසක් දිනාගෙන තිබෙනවා ජාත්‍යන්තර නිපුන් චිත්‍ර තරඟාවලිය මෙන්ම ඉන්දියාවේ ලක්නෝ නුවර වසර 2016 දී පැවති සිලෙස්ටා ජාත්‍යන්තර සංස්කෘතික උළෙලේදී හා ශංකර් ශ්‍රී නේරු ජාත්‍යන්තර ළමා චිත්‍ර තරඟයේදීද විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තා. පැහැසරණී චිත්‍ර ප්‍රදර්ශනය චිත්‍ර කලා අංශයේ සිසුවියන්ගේ තවත් උත්සාහයක්. නර්තන කුසලතාවයන් ප්‍රගුණ කරන අප විද්‍යාලයේ සිසුවියන් දේශීය මෙන්ම විදේශීය නර්තන තරඟාවලිය රැසකට සහභාගී වෙමින් විශිෂ්ට ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඒ අතුරින් 1999 වසරේදී බ්‍රිතාන්‍ය සමුහාණ්ඩු මගින් පවත්වනු ලැබූ නර්තන හා රංග තරඟාවලියේදී රන් පදක්කම් දිනා ගැනීමටද ඔවුන් සමත් විය. වසර 2000 දී ඉන්දියාවේ ලක්නෝ නුවරදී පැවති සිලෙස්ටා ජාත්‍යන්තර තරඟාවලියේද විශිෂ්ට දස්කම් දැක්වීම දේවී මාතාවට මහත් ආඩම්බරයකි. අන්තර් පාඨශාලීය හා පළාත් මට්ටමේ තරඟ රැසකට සහභාගී වෙමින් ඉංග්‍රීසි ගායන කවය ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. මීට අමතරව අන්තර් නිවාසීය ඉංග්‍රීසි ගායනා තරඟ සංවිධානය කිරීමද ඉංග්‍රීසි ගායනා කවය මගින් සිදු කරනු ලබයි. ඉන්දියාවේ ලක්නෝ නුවරදී පැවති සිලෙස්ටා ජාත්‍යන්තර සංස්කෘතික තරඟමාලාවාදී ජාත්‍යන්තර තරඟාවලියටද සහභාගී වූ විද්‍යාලයේ පෙරදිග සංගීත අංශය අන්තර් පාඨශාලීය හා සමස්ත ලංකා තරඟාවලියෙන්ද නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් දිනාගෙන තිබෙනවා. විද්‍යාලයේ කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ පෙරදිග තූර්යවාදක කණ්ඩායම හා වාද්‍ය වෘන්දද පෙරදිග සංගීත අංශය මගින් පවත්වාගෙන යනු ලබනවා. මං විදුහල්පති වෙලා ඉන්නකොට රජයේ පටන් ගත්තා අටවෙනි ශ්‍රේණියේදී විද්‍යා ශිෂ්‍යත්වයක් දෙන්න. එතකොට මුලින්ම විරුද්ධ දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වුණේ නැහැ. එහෙම විද්‍යා ශිෂ්‍යයන් මේ පාසලට එවන්න. ඒ නිසා මට හුඟක් කරුණු ඉදිරිපත් කරලා
විශේෂයෙන්ම ඒක මට ලොකු ජයග්‍රහණයක් වගේ කියලා හිතනවා මෙහෙම මේ මෙහෙම ඉස්කෝල වලට ශිෂ්‍යාවන් ශිෂ්‍යත්ව ලැබුණු බාලිකාවන් එවන්ද තීරණය කරගත්ත එක देवी बालिका विद्यालय सत्व पिहिनुम तटाकयक नोमति वुवद विषय बाहिर क्रियाकारकम अतर प्रधान स्थानयक उसुलन पिहिनुम हा जल क्रीडा संदहा सहभागी वीमट लबीम देवी बालिकावन लबु विशेष भाग्यम 1967 वसरेदी आरंभ कल जल क्रीडा संगमय मेदक्वा अंतर पाठशालाये मेन्म समस्त लंका जयग्रहण लबागिन तिबेनवा एमेन्म वर्ष 1996 दी श्रीलंका जातक आधुनिक जल क्रीडा संघ में सामाजिकत्व लबा गन्नट समर्थ हुआ मेदक्वा जल क्रीडा पुनुविम कटेतु करनु लबाने कोलंब आनंद विद्यालय पिहिनुम तटाकयेदी मलल क्रीडा संचितय विद्यालय वार्षिक निमासांतर मलल क्रीडा उल्ल संविधानय करमिन निरतुरुवम देवी दियनियन्गे क्रीडा कुशलता उपनैंगवीमट अणगिमहयक इटु करनु लबनवा विविध वो क्रीडा इसवोस्से अंतर पाठशालीय मेन्म समस्त लंका क्रीडा तनगवलट अप विद्यालय शिशुयन इदिरिपत् करमिन जयग्रहण राशिय विद्यालय लबा दीमट विद्यालय मलल क्रीडा संचितय समत् वी ऐत जातिक वर्गीकरण यटते दिवेनी पलुम पेले क्रीडिकावन 20 देना अतुरट अप विद्यालय क्रीडिकावन देदिनिकुद बैडमिंटन क्रीडा यटते तेरी पत्ती तिबेनवा අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන පැසිපන්දු කණ්ඩායම් වල සමාජිකත්වය ලබා ගැනීමට හැකිවීම විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩිකාවන් ලද වාසනාවක්. කාන්තාවක් වශයෙන් තම ආත්ම ආරක්ෂාවට පමණක් නොව ඒ ක්‍රීඩාවක් වශයෙන්ද ප්‍රගුණ කිරීමේ අභිලාෂයෙන් වර්ෂ 1997 දී සමාජිකවන් 20 දෙනෙකුගෙන් විද්‍යාලයේ කරාතේ සංගමයේ පිහිටෙව්වා වර්ෂ 1998 දී ජාතික පාසල් ශූරතාවලිය හා ජාතික කරාතේ ශූරතාවලිය ආදී තරඟවලට සහභාගී වීමට අප විද්‍යාලයේ කරාතේ ක්‍රීඩිකාවන් සමත් වුණා अंतर पाठशालीय समस्त लंका मट्टमिंद दल्पंदु क्रीडा वस्से अप विद्यालय दल्पंदु क्रीडिकावन जयग्रहण सब दिनागिन तिबिनवा दिवेन सुपूतने दस्कम विधा पैमिन समत्वती अप विद्यालय मेसबंदु क्रीडिकावन अंतर्जातिक मट्टमे जयग्रहण सब लबागिन समत्वीम देवी बालिका माताट गौरवेकी वर्ष 2000 दी डोहा कटारी पैवती आसियान युद्ध तरंगावलियद वर्तमान विधायक विद्यालय प्रगति सेनेतम कीर्ति नामय प्रदापावती विद्यालय मगिन जनता सेवय मे दक्वा पसुगे पना ससरक काले तो देवी बालिका विद्यालय विसीन पात्र विभाग प्रतिपल अध्यापन प्रगति कामात्म प्रशांसिनी वाल की वह की वर्तमान विद्यालय वाशेन मट हिंगेच वाली बलन मीट विद्यालय मिते मे दक्वा रखगना कीर्ति नामय बिंदनवाटवा आरक्षा करीमत वडवदून किरीमत मासतु बलवत्म खायुत कम वशेम सल्क एवगेम विद्यालय शिष्यावांगे विनीत भाव ये विनय पिरीबलव कथयत किरीम संगशीली शिष्यावान पिरीसा अति करी में कथयत तपट लघु वगकीमकुना मातु आचार्य मंडले गुरु महात्मा महात्मी एवगेम दिमापियान आदि शिष्यावन अभ्याम दिनामेकला मे तत्व अतिम सदहा काटयत कला विद्यालय आदिकर्तृ विधुपति देशबांध विमलादिशील महात्म्ये तोरागने आदर्श पाठे महिता
මේ විද්‍යාලයට සම්බන්ධ වෙන විදුහල්පතිනියන්ට එවගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ට ඉතාමත්ම හොඳ මඟ පෙන්වීමක් කරනවායි කියලයි. ඒ අනුව මනසා සංහිතා දීරා නුවණ තිබීම නැත්නම් ඉගෙනීමෙන් ලබන දැනුම පමණක් නෙවෙයි සිතින් සංවර වූ කයින් සංවර වූ ශිෂ්‍යාවන් පිරිසක් බිහි කිරීම අපේ අනාගත පුරවැසි පිරිස යහමගැයීමේ හොඳ ක්‍රමයක් වශයෙන් මේ මහත්මිය පෙන්වා දී තිබෙනවා ඒ ආදර්ශ පාඩය තුලින්. ඉතින් අන්න ඒ කාර්යයත් මා හිතන්නේ මා පිට පැවරීච්ච ලොකු වගකීමක් ඒ සඳහා ආචාර්ය මණ්ඩලයේත් ආදිශීෂ සංගමේ සාධිමාපියන්ගේත් මද සහාය මට ලැබී තිබෙනවා. ඒ වගේම පාසලේ භෞතික සම්පත් වර්ධනයත් නොකරන බැරි දෙයක්. මේ නිසාම විද්‍යාලයට අත්‍යවශ්‍යව තිබූ නේවාසිකාගාරයක් ඒ වගේම ප්‍රධාන ශාලාවක් ගොඩ නැගීම පුස්තකාලය ඉදිකිරීම වැනි කාර්යයන් රාශියක් මාපිට පැවරී තිබුණා. මා හිතන දැනටමත් ඒ කටයුතු සියල්ලක්ම බොහෝ දුරට සම්පූර්ණ කරගෙන හමාරයි. අපිට තියෙන ලොකු අඩුපාඩුවක් තමයි විද්‍යාලයේ සතු ක්‍රීඩා භූමියක් නොමැතිකම. මෙවැනි කටයුතු අංග සම්පූර්ණ කරගනිමින් දේවි බාලිකා විද්‍යාලය ඉදිරියට ඇදෙවි යනු මගේ එකම විශ්වාසයයි වගේම මගේ එකම පැතුමයි. පොත්පත් 30ක් 40ක් පමණ ප්‍රමාණයක් එකම එක පොත්අල්මාරියක ගබඩා කරමින් දේවි බාලිකා විද්‍යාලය පුස්තකාලය ආරම්භ වුණා. එදා මෙදා තුල විදුහලෙන් පිටවන ශිෂ්‍යාවන් පොත්පත් කිහිපයක් හෝ විද්‍යාලයේ පුස්තකාලයට ප්‍රදානය කිරීම සම්ප්‍රදායක්ව පැවතුණා. දසවැනි සංවත්සරය සැමරූදා 1963 වර්ෂයේදී පොත් 1500ක් පමණ වූ අතර 1969 දී අධ්‍යාපන සියවස සේවයේ සමරන අවස්ථාවේදී සියවස පුස්තකාලයක් අප විදුහලට ලැබුණා. වර්ෂ 2001 දී හිටපු විදුහල්පතිනියක් වන කල්යාණිද සොයිසම් මැතිණියට උපහාරයක් වශයෙන් එතුමියගේ නාමයෙන් නව තෙමහල් පුස්තකාල ගොඩනැගිල්ල කල්යාණිද සොයිසම් පුස්තකාලය වශයෙන් විවෘත කිරීමට හැකිවීම දේවි බාලිකාවන් ලද භාග්‍යයක්. ශිෂ්‍යවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා සතියේ සෑම සිකුරාදා දිනක්ම වෙන් කර තිබෙනවා. එම කටයුතු සඳහා වෛද්‍ය වෘත්තීය නියැලී සිටින ආදි ශිෂ්‍යවන් පැමිණ ලබා දෙන සහයෝගය අගය කළ යුතුය. යුනිසෙෆ් සංවිධානයේ උපදෙස් මත වර්ෂ 2001 දී විද්‍යාලය තුල පාසල් සෞඛ්‍ය සමාජයක් ආරම්භ කළා. මෙම සෞඛ්‍ය සමාජයේ යටතේ ශිෂ්‍යාවන්ගේ පෝෂණ තත්ත්වය නංවාලීමට දිනපතා කොළ කැඳ පිළියෙල කර දීමද වැඩමුළු කිහිපයක් හා පෝස්ටර් චිත්‍ර තරඟයක් පැවැත්වීමද කොළඹ නාලන්දා විද්‍යාලය සමග ඒකාබද්ධව අන්තර් පාඨශාලීය දැනුම මුණුව තරඟයක් සංවිධානය කිරීමද පාසල් සෞඛ්‍ය සමාජය මගින් සිදු කළා. පාසල තුල පිහිටුවා ඇති බැංකු ශාඛාවන් මගින් සකසුරුවමින් මුදල් පරිහරණය කිරීමේ හුරුවද අප ශිෂ්‍යාවන් ලබා ගන්නවා. මුඛ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිසුවියන් දැනුවත් කිරීමට 2001 වසරේදී පාසල් දන්ත චිකිත්සාගාරය විවෘත වුණා. කාන්තාවකට අවශ්‍ය ගෘහ කළමනාකරණ පුහුණුව, ළමා සංවර්ධනය, නවීන උපකරණ භාවිතය මැනවින් හැදෑරීමට ගෘහ කළමනාකරණ සංගමය ශිෂ්‍යාවන්ට ඉඩකඩ සලසා ඇත. උසස් පෙළ විෂය ධාරාව යටතේ අප විද්‍යාලයේ සිසුවියන්ට ප්‍රංශ භාෂාව හා ජපන් භාෂාව ආදී භාෂා විෂයන් හැදෑරීමට පහසුකම් සලසා ඇත. වසර 2000 දී සමස්ත ලංකා නිවේදන තරගාවලිය සිංහල හා ඉංග්‍රීසි යන අංශයන්ගෙන් ජයග්‍රහණය කිරීමත් සමගම තව තවත් අප විද්‍යාලයේ සිසුවියන්ට මේ සම්බන්ධව මනා අවබෝධයක් හා පුහුණුවක් ලබා දීමට විද්‍යාලය මාධ්‍යකගේ ආරම්භ කළා. අන්තර් පාඨශාලේ හා සමස්ත ලංකා නිවේදන තරගාවලියටද රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහන්වලටද මාධ්‍යකගේ සිසුවියන් විශිෂ්ට දස්කම් දක්වයි. පරිගණක 30ක් පමණ ආසන සංඛ්‍යාවක් මගින් හය ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුවයන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීමද සිදු කරන අතර වසර 2000 දී ඉන්දියාවේදී පැවති කෝෆාස් පරිගණක සමුළුවේදී විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට පරිගණක අංශය සමත් වුණා.
विद्यालय आरंभ बाल दक्षिका संगम पासल क्रियात्मक मेदक्वा जनाधिपति बाल दक्षिकावन बाल दक्षिकावन रसा आत्म विश्वास स्वयं विनय एडितर भवादी आकल्प यहापत् बेडदायी पुरवसेन मिहिकिरीम अरमुणु कोटगेन शिष्यावन तिस देनेकुगेन युतुव वर्षयक 1998 दी विद्यालय शिष्य भटकांडय आरंभ करन लदी। पनास हते मत मतकाय एबुदुहाय पोतनीय आदि शिष्यावन वकेन देवुवा दूट हिहत् ओण एम पट पनास्तूने पटंग आरंभकला पास पनासते शिल महात्म्य मे अदि संग पीट मे आशा वे ते मट भाग्य लगे सभापति का मुलम आरंभक अदिशिष संग मे आरंभक सब सभापति हटिए माव पत्न यदाइल अदवन तेक्की मुकदम पुदूम विधिया ताम मे आदि शिष्य संग मे वेड कर अवश्यता हटियट अभी इधर पत्थी मत नेवासिकागारे अवश्यता काले अभी इगन काले लमति पुन एम दुर्भरें इन लमाई मे असल हर पाल गेवाल बल इंद लमाई अट दामे तत्व तिबुने इत अवश्यता तिबुन अट अट सार्थक कड़गंड मेरुना हरि कपीम की टीक दुगल मेकट इद्रिपत्व अभी अणुंदल वे मुदल अर मुदल एतिकल नुमुत वासनाटे मे पुष्प हेमविता महात्मीय सरण निवास मे सरण आवते अन्े ये निवास दंड हकिया तीन वेल अपेम आदि शिष्य कपिट की उवा इत मिस लक्ष्मण अपियार ये काल ओ संध मिद्र पत्ते चटिकने कोई ये महात्म्य हम वेल कुहमर आपिट मिस लक्ष्मण मेदिहत्व अगे को सलगना एक अपने वासिका गारे पत्कल इधर नमस अणुते दिए कगले पुष्पा हेवा वितान मेतनियगे परित्यागयक लेस अपट लबुनु निवासिकागारयै मे दिस्वन्ने देवी देनियन्ट सरणक वू सरण शिष्यावन 104 दिनकुट सेवनक वेनवा ऐत गम्दनव्वल सिट शिष्यत्व लबा मिहि पैमिणेन देनियन्ट मे इमहत् अस्वसिल्लक् आदिशिष्य संगमे एंगलन्त शाखाव सह ऑस्ट्रेलियान शाखा मे सदा आधार लाभ दी तिबेनवा। वर्ष 1990 दी देवी वेदपियसट चेस क्रीडाव मूलवाट हंदुन्वा दुन्ना विषय बाहिर क्रियाकारकम अतुरेन मेवन क्रीडावंटद देवी वेनियन निरतुरुम यमुविम मगिन ओउन तम क्रीडा कौशल्य वर्धनय कर गैनीमट उत्सुक वेनवा अंतर पाठशालीय हा समस्त लंका जयग्रहण रसक लबा गैनीमट अप विद्यालय सिसुन चेस क्रीडाव ओस्से समत वी तिबेनवा। मीटामुतरव स्क्रबल सह मुद्र संगम पहासले पीटवा तिबेनवा। देवी बालिका विद्यालय अतीत मतक सठान वत्मान देवी दियनियांट अमिल सिहिवट निलेस दायादिकिरी में परमार्तेन वर्ष 1953 सिट देवी इतिहास हा संबंध नोयकुत छायारूप लिपिलेखन संगरा आदि विनत कौतुक बांध एक्स क्रमीन वर्षे 1999 दी अभिलेखनागार कुडनगी में व्याप्रतिय क्रियात्मक वुना कांतावक गे चित्त शक्तिय पिलिबंदव इस्मतु करन देवी यात्रा नाट्य
විහාර මහා දේවිය ඇතුළු ඉතිහාසයේ උදාර කාන්තාවන්ගේ චරිත පසුබිම් කරගෙන රචනා වී තිබෙනවා. මේ යාත්‍රාවක් නොවේ. මාලිනී පී ආර්යදාසයන්ගේ නාට්‍ය නිර්මාණ දේවී සාඩම්බර වංශ කතාවේ 50 වසරක අභිමානනීය වෘතාන්තයෙන් බිඳක් මතු පරම්පරාවට පවරා දීම සඳහා සරසිරු වර්ණ නමින් මෙසේ සනිටුහන් කරන්නෙමු.